අයිවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම කොහොමද කරන්නේ ඔයාලගේ YouTube channel එකට අද අපි බලමු මනෝමෙන් සංඛ්‍යා එකතු කරන විදිහ පියවරෙන් පියවර කොහොමද ඉගෙන ගන්න කියලා ඒත් එක්කම මීට පෙර වීඩියෝවේ තියෙනවා මනෝමෙන් කොහොමද ಗುಣ කරන්නේ එහෙම නැත්නම් චක්‍රය හදාගන්න විදිහ ඉතින් අවශ්‍යයට පළවෙනි කමෙන්ට් එකේ හෝ වීඩියෝ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ බලන්නත් පුළුවන් ඉතින් දිගටම එකතු වෙන්න අපිත් එක්ක මේ ඔයාලගේ YouTube channel එක කොහොමද කරන්නේ දැනගෙන ඉන්න පළවෙනි පියවර විදිහට 10ට අඩු සංඛ්‍යා නිර්මාණය වන ආකාරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට 10 නිර්මාණය වෙන විදිහ අපි බලමු. මෙතන තියෙනවා 1ට 9ක් එකතු කරාම 10යි. ඒකෙම අනිත් පැත්ත මෙතන බලන්න 9ට 1ක් එකතු කරාම 10යි. ඊළඟට 8ට 2ක් එකතු කරාම 10යි. ඊළඟට බලන්න 7ට 3ක් එකතු කරාම වගේම 3ට 7ක් එකතු කරාම 10යි. ඊළඟට අපි උදාහරණයක් විදිහට 5 හැදෙන ආකාරය බලමු. 10න් 5ක් අඩු වුණාම 5යි. 9න් 4ක් අඩු වුණාම 5යි. ඒ වගේම 4ට 1ක් එකතු වුණාම 5යි. මෙන්න මේ ආකාරයට 5 හැදෙන ක්‍රම 10 වල දැනගෙන ඉන්න ඕන. මේ ආකාරයටම 10ට අඩු අනිකුත් සංඛ්‍යා සියල්ලම නිර්මාණය වන ආකාරයන් ටික හරියටම දැනගෙන ඉන්න ඕන. හරි. දෙවෙනි පියවර විදිහට අපි මනෝමයෙන් එකතු කරන ආකාරය ලියලා හදමු. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට ඔයාලට පුළුවන් මනෝමයෙන් එකතු කරන්න. ඔයාලා හුරු වුණාට පස්සේ ඒක හරිම ලේසි. හරි දැන් අපි උදාහරණ 4ක් පැහැදිලි කරගමු. පළවෙනි උදාහරණය විදිහට අපි 7ට 5ක් එකතු කරමු. මෙතනදී ඔයාලා 10ට ළඟම සංඛ්‍යාව හොයාගන්න. අංක 7 තමයි 10ට ආසන්නම සංඛ්‍යාව. ඊට පස්සේ 7 10 කරන්න නම් තව කීයක් ඕනද? බලන්න මෙතනට ගිහිල්ලා 10 වෙන්න නම් 7ට එකතු වෙන්න ඕන 3ක්. එතකොට 7යි 3යි 10යි. හරි දැන් බලන්න 7 10 කරන්න අපි ගත්තේ 3ක්. 5න් 3ක් අරගත්තා මේ පැත්තට 7 10 කරන්න. එතකොට 5න් 3ක් අඩු වුණාම කීයද කියලා බලන්න 2යි. එතකොට අපි කරන්න ඕන 10ට 2ක් එකතු කරන එක. එතකොට 12යි. උත්තරය එතකොට 7යි 5යි 12යි. මේ විදිහට අපි දැන් ලියලා හදපු ගාන Taman හිතින් හදලා බලන්න. බලන්න 7ට 5ක් එකතු කරන්න තියෙන්නේ. ඒකට ලේසිම ක්‍රමය තමයි 7 10 කරගන්න එක. 7 10 කරන්න නම් තව 3ක් ඕන. 5න් 3ක් ගන්නවා මේ වෙද්දට. එතකොට 7යි 3යි 10යි. එතකොට 5න් 3ක් අඩු වුණාම 2යි ඉතුරු. 10ට 2ක් එකතු කරාම 12යි. Taman මේ විදිහට සංඛ්‍යා මනෝමයෙන් එකතු කරලා හුරු වුණාට පස්සේ මේකේ පියවරයන් ගාන අඩු වෙනවා. බලන්න කොහොමද වෙන්නේ? 4 5ක් එකතු කරන්න තියෙන්නේ. 7යි 3යි 10යි 2ක් ඉතුරුයි 2 එකතු වුණාම 12යි. බලන්න හරිම කෙටි ඉක්මන් ඒ වගේම නිර්මාණශීලීව සිටීමේ හැකියාව වැඩි වෙනවා. ඊළඟට අපි දෙවෙනි උදාහරණය බලමු. 16ට 9ක් එකතු කරන්න තියෙන්නේ. 16ට 9 කියපු ගමන් මතක් වෙන්නේ 10ට ළඟම සංඛ්‍යාව 9 බලන්න. එතකොට 16න් එකක් ගන්නවා අපි මෙහෙට 10යි ඉතුරු වෙන්නේ 15යි 10යි 15යි 25යි. ඒත් එකම ලියලා හදන විදිහත් බලාගන්න. අපි තුන්වෙනි උදාහරණය බලමු 45ට 33ක් එකතු කරන්න. බලන්න මෙතනදී අපිට 10 හෝ 10ට ආසන්න සංඛ්‍යාවක් හදාගන්න අමාරුයි. ඒත් ප්‍රශ්නයක් නැහැ අපි මනසින්ම හදමු 5ට 3ක් එකතු වුණාම 8යි. හොඳට බලන්න එතකොට එක ස්ථානයේ සම්බන්ධව අපිට ආයි ගණන් කිරීම කරන්න නැහැ. 5ට 3ක් එකතු කරලා තියෙන්නේ අපි දැනටවත්. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ 40 සහ 30. අපි දන්නවා 4යි 3යි 7යි කියලා. ඒ කියන්නේ 40යි 30යි එකතු වුනම 70යි. අතන 8ක් තිබුණා. ඔක්කොම එකතු වෙ 78යි. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේ 33 වෙනුවට 30 කියලා වල දාගන්න. එතකොට 45ට 30ක් එකතු වුනම 75යි. අතනින් අපි 3ක් අඩු කරා කියලා මතක තියාගන්න. එතකොට ඒ 3 එකතු කරාම 78යි. 75ට 3ක් එකතු වුනම 78යි. හතරවෙනි උදාහරණය බලන්න 177ට 29ක් එකතු කරන්න තියෙන්නේ. අපි මෙතනදී 29ට 1ක් එකතු කරලා 30 කරගමු. එතකොට 177ට 30ක් එකතු වුණාම 207යි. හැබැයි මතක තියාගන්න අපි 30 කරගත්තේ 29ට 1ක් එකතු කරලා. දැන් මෙතන අපි 207ෙන් 1ක් අඩු කරමු. එතකොට 206යි. හරි බලන්න එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන 177ෙන් 1ක් මේ පැත්තට අරගෙන 30 කරගන්න. එතකොට 176ට 30ක් එකතු වෙන්නේ. එතකොට උත්තරේ 206යි. බලන්න මෙතනදී පෙර ක්‍රමයට වඩා එක පියවරයක් අඩු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මීට පෙර ක්‍රමයේදී අපි එළියෙන් තමයි
එකක් අරගෙන මෙතන 30 කරගත්තේ 177 න් අඩු කරේ නැහැ එලියන් එකක් අරගෙන 30 කරගත්තේ එතකොට වෙන්නේ අපේ අවසාන උත්තරේ අරගෙන එතනින් තව එකක් අඩු කරන්න ඕන නමුත් දැන් ක්‍රමයේදී සිද්ධ වෙන්නේ 177 න් එකක් අඩු වෙලා ඒක අපි 30 කරගන්නවා මෙතනට එකතු කරලා එතකොට අවසාන උත්තරේ අරගෙන වෙනස්කමක් කරන්න අවශ්‍ය නැහැ මේ විදිහට මනෝමයෙන් හා ලේසියෙන්ම ගණන් හදන්න එකතු කරන්න අවශ්‍යය මේ පියවර ටික එකින් එක අනුගමනය කරන්න ඒත් එක්කම නිතරම පාවිච්චි කරලා හුරු වෙන්න. හරි දැන් බලන්න චක්‍රේ එහෙම නැත්නම් ಗುಣ කිරීම මනෝමයෙන් හදන්න දැනගන්න එක වටිනවද කියලා. ඊළඟට මේ වෙනකොට වැඩිම වැටුප් සහිත කළමනා කරන රැකියා සහ ඒව කරන්න අවශ්‍ය දේවල් දැනගෙන ඉන්න එක වටිනවද කියලා. ඊළඟට බලන්න ෆෝන් එකක් පාවිච්චි කරනකොට අපිට හම්බෙන විවිධාකාරයේ වංචාකාරයෝ අඳුරගන්න විදිහ වටිනවද කියලා. මේ වගේ එදිනෙදා ජීවිතේදී අපි දැනගෙන ඉන්න ඕන දේවල් තියෙන වීඩියෝස් ගොඩක් මේ YouTube channel එකේ තියෙනවා. ඉතින් අවශ්‍යය පළවෙනි කමෙන්ට් එකට හරි video description එකට හරි ගිහිල්ලා බලන්න links තියෙනවා ඒ link හරහා ගිහිල්ලා ඔයාලට අවශ්‍ය videos බලන්න පුළුවන්. ඉතින් මේ videos වැදගත් වෙයි කියලා හිතන හැමෝටම share කරලා මේ YouTube channel එකත් subscribe කරලා දිගටම එකතු වෙන්න අපිත් එක්ක මේ ඔයාලගේ YouTube channel එක කොහොමද කරන්නේ දැනගෙන ඉන්න.